ලෝකයේ මොකක්ද කියලා ගත් ෝත් දැන් එකම ගොඩාක් මතක් වෙන්න පුළුවන් මගේ ලෝකයේ මේකය රස්සාාව කරන තැන් මේ ඊළඟට ගෙවාාදරවල් ඊට පස්සේ නෑදෑය හිතමිට්‍රාදීන් ඊට පස්සේ ඔහම හම ිහිල්ල අගහරු ලෝකේ තාරකකා එල්පාසිංචෝලි තාරකාව අරකම මේක ඔක්කො මතක්වෙන්න පුළුවන් හැබැයි මේ ලෝකය ඇත්තටම කොහෙද තියන්නේ කොහෙද තියන්නේ මොලේ කියලා කට්ටියක් කියනවා. කොහෙත් තිෙන්නේ. ඒක තෝර ගන්න වල කොහෙ තිීන්න කියෙ එක ර ගන්න කොහද මේ ෝක තියන්න ක කියලා හරිිය හහි පසන්න පොට දැනට හොම තෙමක ෝක පවතින්නේ කොයි වෙලාද කියල ඉසර බල. කොයි වෙලාද. මේ මොහොතේ තමයි ලෝකයේ පවතින්නේ. සියලු දේවල් පවතින්නේ මේ මො මේ මොහො කියෙනකට අතයි ගෙවල රයි මේ ශනයේද තමයි ලෝකය පවතින්නේ හරි. දැම් මේේශනේද තමයි ලෝකයේ පවතින්නේ එතකොට අනිත්තඒවා ඔක්කොම කොම පවතින්නේ ඔබේ දරුව කොහෙද ඉන්නේ දරුව කොහෙද ඉන්නේ කොහෙද ඉටේ දැන් කටී තැන දැ ගෙදර ඉන්න කියන ගෙදරනෙමේ දැම්ම මේ වෙලා මතක් කරාට පස්සේ මොකක්ද වෙන්නේ අන්න ධම්ආරම්මණයක් ඇවිල්ලා මේ වෙලාවෙේද ළමය උදවුේ අම ලොකටාව මේ වෙලා වෙනේද මේ වෙලා මීට පසමකක්ද වෙන්න නිරුද්ද වෙලා යන. තැන් ඔය විදිහට ඔබේ ස්වාමිපුරසිය බිනිඳ කොහෙදන්නේ. අර ආපු ධම් ආරම්මනය නේ ඉන්නේ. හැබැයි ධම්මාආරමණය හැම වෙලා පවතිනවාද නෑ. හනත්න් ආයි දැක්කට පස්සේ ආයයන්න ආරම්මනය ඇවිල්ලාන්න එනද දැක්කට පස්ේ නැගෙනත්? න ේ යද ක පොඩක් බලුම පිස්සරහට ද එකොට දැම් විතර මතක් කරාම නේද මේ ලක මොකද වෙන්නේ මොකක්කරරි ආරම්මණයක් කාවට පස තමයි මොකක්ද ලෝකයේ පහල වෙලාලාට යරුද්ධ වෙනවා ඉන්නට බ ෙදර කොහෙද තියන්නේ කිය හැවොත් ම බෑක කවුන්ට එක සල්ලික කියත් ති නොද කිය හැවෝ ඔබේ උපාදය මොකක්ද කිය හැව්වෝ ඔක්කොම කොහෙද තියන්නේ දම්ම ලෝකෙ තියනෙනව කියලා ගණ්ඩක් බැයි මේ මොහෝතේ ආරම්මණය ආවාම් පස්සේ ඒකට ආපු අර දම්මවලින් තමයි එහෙම එකත් තියෙනවා කියමොකක්ද. ගොඩ නගලදීලා පෙන්නන්නේ පැහැදිලිද. තේරුුණාද. ඒ මෝත තමයි මේක ගොඩ නගලදීලා පෙන්නන්නේ තින් දැම් මේක ශන අෂනය ප්‍රාසා මේ මේ ශනය පාසා මේ ලෝකය ආයි අලුත්්‍ය වී යනවා. අලුත්තව යනකොට ඒ එන ආරම්මනයකට අනුකූෝ තමයි ලෝකයේ ගොඩනගන්න ඒක ඇතුළෙ තමයි තියෙන්නේ මොකක්ද. සියල්ල තියෙන්නේ. ඒ මොතේ ගොඩනැගෙන රූපවේදනා සංඥාංකාර විඥාන හර ගොඩනගෙන ෂන මාත්‍රය ගොඩනැගෙන මේක ඇතුළ තමයි ඔබේ බිරිඳ ඉන්න ස්වාමිපුරසය ඉන්නේ දරුවෝ ඉන්නේ ගෙවල් දොරවල් යානවාන ඉඩම් ඔය ඔක්කොම උපාදි රස්සා ඔක්කොම තියෙන්නේෙ මේ මොහොතේ අර. ොකක් හැබැයි තියෙනවා කියලා කියන්නක් බෑ ඒ මොකකරි ආරම්මණයක් එන්න මෝනි ආරම්මණයක් ආවට පස්සේ තමයි මොකක්ද ආරම්මනයට අනුකූලෝ දම් ආරම්මණයක් ඇවිල්ල තමයි මොකක්ද ලෝකයට එන්නේ ඇවිල්ල ඊට පස්ස ඊළං ආරම්මණය ාවට පසේ එක නිරුද් වෙලා ඊළඟ එක ලෝකෙට එනවා දැම් පැහැදිරිිද මේ කාරණය මේ සම්බධ කාට ගැටුවත්ති නව මේ ඔක්කෝම මෙ එතකොට යෙන කොමද ඒ මෝතේ අර ආරම්මනයට අනුකෝලෝ ගොඩ නැගෙන දම්මවලින් තමයි මේ ලෝක තින සීන සියල්ලක්ම මොකක්ද ගොඩ නගල පෙන්නන්නේ. තවඒවා මම විස්සර කරන්න මම ඒ උපක්‍රමය කර මම්ම යද මේ ක දකව්ව ද වෙලාව කීද වෙලාව කීද දැ වෙලාව කොහොමද අපේ ලෝකට ඉන්නේ හොඳට බලන්න වෙලාව ලෝකට එන්නෙ කොහොමද අර එන්න ආරම්මයකට අනුකූලොවයි මං යේ හිතාමතාව උපක්‍රමයක් කර අපේ කාශපාදුරය අනුද්ධාන්රට එචචර තේරුන් නෑ ඔක්කොම කිව්වා දැන් වෙලා පහහි තාව එෙන තව පෑ කල අපි ප්‍රශ්නෝට උත්තර දෙෙම කියලා කිවග මොකදන මේක හිට හතරගට නැගිට ලගිය ද මොකදු නතකට. න්න ඒවෙලාට තමයි කාලය පහල වනේ සිරුදිනාටම එතකන් කාලයේ තිබුනෑ කායගෙන හැඟීමත් තිබුන්නේ මෙකොට මේ කාලය පහල වෙන්නෙත් මේ වෙනද එනකොට මොකක්ද ආපු ආරම්මයකට අනු කෝලය තමයි කාලය ගොඩනැගන්නේ අන්න එතකොට වෙලාව කියීයද කියලා කිව්වට ආට පසෙ තමයි යන්න ඒවෙලා තමයි යන්න පහළ වනේ කවු්ද ගෙදර ළමයි ඉන්න ස්වාමිපුරුෂය බිරිඳ බලංගඉන්න යන්නේ මොන බස්සකේද පරක්වේද දන්න රෑටට නාට්‍යයක්ත් තියන බලන්න ඒටි කොක්කෝම පහල වුණේ කොයි වෙලාේ. ැ තරනෙද ලාව පහයි කිව්ව ගමන්ම කදනේ. එතන්ට ඒ වෙලාව ඇදිලාපු අර දම්මවල්ට අනුකෝලෝ තමයි ලෝකය ඔක්කොම ගොඩ නැගුණේ. එතකොට ඔය විදිට කාලය ඔක්කොම ඔ විදියට ොඩ නැගන්නෙන ය දියට තමයි. දැම් මේක වෙලාතිීන්න දැම් මේ විදියට මේ ධම්මාරම්ව නර මේ ගොඩ නැගිච්ච මේ ලෝකයම අපි හිරවෙලා ඉන්නවා. ඒක තමයි නොදැනුවත්ව වෙලාතිීන කාරණය මේක හොඳට රස්සාවක් කරනගෙන කොට හොඳදටම තේරෙන ඇති. ස්සාවක් කර ගෙනෙත් තමයින ඩිපුු ඔල්ලස පවිච්චි කරන්නේ. ඇයි මේක හිරවෙලා නේ තියන්නේ. මේ රාමුව ඇතුල මකත් වෙලා තියන්නේ හිරවෙලා ඉන්නේ. හරි දැ මේකදේ අනකට ම එක පෙන්න්නන්නේ කොහම හිර වෙලා න්න තන දැන් අතරම ඔබේ පවුල කොහෙද ඉන්නන්නේ මේ බැඳීම් කොහෙද තියෙන්නේ. කොහෙවත් තියනවත් කියන්න බැෑව මොකක්ද ඒම ොහොතේ අර ගොඩනැගෙන. ආරම්මණයක රූාරම්ණය ්‍රදධාරමණය ගන්ධාරමය රසාරමණය ිෂ්පරිෂ ආරම්මණයකට අනුකූලෝ ගොඩ ැගැෙන දම්මවලින් තමයි ඒක ලෝකයේ ගොඩ නගල දීලා ඊට පසේ ඊළඟට ඊළගේ කාම පස ඒක නිරුද්දවෙලා ගිහිල්ලා අලුතෙන් ආරම්මණයක් එනවා. ති ඔය විදිර කාලය ඔය සියලු දේවල් ඔය විදිහට ලෝකට උදාවෙන්නේ මේ විදියට තමයි. උදාවෙලා එ පස නිරුද් වෙලා යනවා. ඉතින් ඔය එන්න ඔය දම්මවල තමයි මොකක්ද. මුළු ලෝකේම? ප්‍රාදාා පවතින්නේ ඒක තමයි මේක කිව්වේ ධාතු දාටෙන් දා හතක්ම උපාධන නොවෙති දා අටවෙනි ධාතුවෙන් තමයිම කදද. උපාධන ය සිද්ධ වන්නේ කියලා. දාට වෙනි ධාතුව තමයිම කද දම්ම ධාතුව. ඒකට අනු කොලො තමයි මේක සිද්ධව නිති අපි අනන්සංසාරය පුරාවට මේ පාරමිතා පොරනො කියලා කරන්න තොවයි වැඩීම තමයිම කදද. ? මේ කාරණය තෝරගන්න අවශ්‍ය මොනාද ධම්ම ටික ගොඩ නගාගන්න එක තමයි මුළු කල්පගාන තිස පාරමිතා පුරුණාව කියලා කරන්න තිී ඊට පස්ස ඉතින්. අර කාරණය කාගේ හරි කල්ලා නමිත්‍රයගෙන් ඇහෙන කොට මේ ීට පසුමකක්ද ඒ අනුකූලොමොකක්ද මේකට අනුකූලෝ අන්න තේරෙන්ට පටන් ගන්න ඇඒ දම්ම ටික සම්පූර්ණ වෙලා තිබුණනා. ඒ ඕක මයි ලෝකයේ මේ ලෝකයේ සම්බධ කාලර ගැටලුවත් තිවාද මං මේක කියන්නේ මේ ලෝකේ කියෙන ගක්යි හිතන්ගන්න ලෝක දැන් මගේ නේමගේ ලෝක කොච්චර දේවල් යනවාද ඉන් දැන් දෙ තුනු කුත් තියවා ගේ ුත් පහක්හැත් තියෙනවා සවාහන් පුරුස බි දක් කියන්නවා ලමයි හතර පස් දෙනෙක් න්නවා බෑක කවුන්ටගේ ලස්ස ගාන සල්ලි තියෙනවා උපාදිද්ධකක් විත රන්තියනවා ඊට ල තාව වගකීම කුත්තියවා තාව කරන්න. ඔය විර මහ ගොක් ෙන න කිව් ගම. හැබැයි ඔක්කම දැන් කොහෙද කොහයක් කොමද මේේටික තියෙන්නේ. තම පැහැදිලිනේද මේටික තියෙන විදිිය. තිය අන්න ඕක පොඩ්ඩක් ගැම්ඹුරින් දකින් ඕෝනි. තේ ඕක ගැඹුරින් දැක්කම් පසේ ඕක දැන් අපි විස්තර කරන්න ඕක කොහොමද ආශ්වාදය දක්වා යන්න එක ර දැන් ඕෝක අවිද්‍යාවේ සිට ඉළඟට අස්මිමානයේ ගොඩ නැගිලා. ඒ උද්ච්ජයේ ගොඩ නැගිලා. රූපරාග අරූපරාග කාමරාග දක්ව කෝමට ඕලාරික මට්ටමට යන්නේ කියන එක අද පැහැදිරිි කරල දෙන්න මෙතනදී අපි මම නැවත නැවත අපි කීපවතාක් මේ ලෝකයේ මොකක්ද කියලා විස්සර කරේ හේතුවක් ඇතුව. මොකද මේ ලෝකයේ තෝරාගන්න ඕනි. හරි. තැම් මේක තමයි වෙන්නේ. තැම් මේ ලෝකය ඒ ආරම්මණයක් ආවට පස්සේ ඒ ආරම්මණයට අනුකූල උදා වෙලා ඊළඟ මෝතේ නිරුද්ධ වෙනවා. දැන් අපි බලම එතකොට මේ ලෝකයේ කොහෙදතියෙන්න කියලා. දැන් ඔබ ඉන්දාන් ඉන්න ස්පර්යයේ දැන් ඔබට දැනවාද. ඉද ඉන්න ස්පාර්සය දැන් ඔබට දැනවාද. ? දැනනෝද. මං කිව්වට පසනේ දැනෙන්නේ දැන් අත්බැඳගෙන ඉන්න අනක් අත්ල්ග නින්නවාන ඉස්පාර් වෙච් තැන දනවා දැන් දැන් ඒක ඒක දැනු දැන්. ඇඳුම ෂ්පර්සය දැන් දැනවාද. හ? ස්ම කන්නකොට ඒ හස්ම කරන්න ස්පක ස් පර්සය දැනවාද දැන් උඩාර පෑ එක වැඩ කරන එක සද්්‍යය හනවාද. මං මේ ඔබට විස්සර කරන්න යන්නේ උන්න බ්‍රහමණ සූත්‍රයේ. උන්න බ්‍රහ්මණ සූත්‍රයේ මේ විස්සර කරන්නේ යන්නේ. හොඳට කල්පනා කලා බලන්න අපි හිතා ඉන්න අමකක්ද අපි විඳින්නේ කොහෙෙන් කියලද. ඇහන් කණෙන් නාසයෙන් දිවෙන් සරීරය තමයි විඳින්නේ දේවල් විදින්න කියලා. ඔය දැන් පෑ ගානතිස්ේ ැ ඔබ විනාඩ ගානත්තිස ොන ඉදං හිටිය නේද. ඔය ඇඳුම අද උදේ ඉඳං ඇඳම් හිටියනේද. මේ කයට ස්පාර්ශ දේ තිබන උදේ ඉදන් ඔය ඇඳම. දැන් මෙතන විනාඩි විශසක් තියත් තිස්සේ ඔය පුටුවේ ඉඳන් ඉන්න කොට ස්පර්ශය තිබද නැද්ද.? කයට ඉස්පාර්ශය දැනවාන ගෝක එකදිකට දැනිලා තියෙන්ෙන ඕනිද නැද්ද.? එහෙම වෙනවද? ඒක දිගට ද ද ඇතුම ඇදන් හිටිය ඇ ඇතුමක් ඇඳග වාකට මතක්කු නමක්ද මම මතක්කරාට පස්සේ. එතකොට නේද ඉස්පාර්ශය උදා වෙන්නේ පැහැදිලිද. දැ මේවියට ආරම්මණය අකාවට පස් තම ස්පර්ශය උදාවෙන්නේ ඒ දැනිච්චි ස්පර්ශය කොහෙට දැනන්නේ දෝ ඉස් පාරය දික තුට ද ට න්තු පාර්ය දිගකට දැනු නවත් ක දන ට ෙන්න වවා. කයට දැනෙන් නෑනේ තකොට බොහොම පැහදිලු මේක තෝර ගන්න දැ හුඟක් හයි ඉතඟින්න මේ කය තමයි මොකක්ද. කය තමයි මම කියලා. කය තමයි වැඩකාරය කියලා පැහැදිීද කයට දැනන්නේ ඒ වෙලා මකක් ආරම්මණයක් ආවට පස්සේ විතරයි දැන් ඔපරේෂ ය එකහම කරවා දකර දන ති කරම් පසේ ඕන එක ක අපටුට ෙට කාටව දනවා ද . ආයි සී එනකොට ආරම්මනය ආාවට පසේ තමයි දැනන්නේ. ඒ දැනෙන ආරම්මණයත්මකක්ද. වෙන ඒකක් අධිපති වුණම් පස්සේ මකක්ද ඒ ආරම්මනය නොදැනී යනවා දැම් එක පැහැදිලුව තේරෙනවාද මේ අපේ කයට නෙම මේ දැනෙන්නේ මේ ඔක්කම මනට දැනෙන්නේ කියලා තේෙනවාද. දැෝක තමයි උන්න බ්‍රහ්මණයට කිව්ේ දැන් අම්මුල රථදියා ගැන සිරුදෙනවා දැන් ඔහෙටත් දැනෙන්නේ අතරද දැනන මූුණටද අතරද දැනෙන්න මූනටද පැහැදිරිිද අපි හිතන් ඉන්නා මොකක්ද මේ කයට දැනෙනවා කියලා හිතන් ඉන්නවා. කයට නෙ මේ ඔක්කොම දැනනක තමයිකිවීමේ ඇහැ කණ නාසේදව සරීරයට දේවල් විදින්න බෑ හිතට තමයි දනෙද කයට දැන නවානං ඇත්තටම මොකක්ද? අප පුටුවේ ඉඳන් ඉන්නේ ඉෂ්පාර්ශයමකක්ද එක දිගට දැ දැ තිෙන්න්න ඕනේ ඇඳුම ඇඳන් ඉන්න ස්පාසය එක දිකට ැනි ැන න්න නම තාවයික් කියන්න අපි ඇවිදිනවනේද ඇවිදිනකොට කාමය කකුලට ස් පාර්ය දනිච් මහතවර්ගන කියීද කියබලන්න පොඩ්ඩ ඇවිදිනකොට තමන්ගේ පයට ස්පාර්ශයේ දැනිච්ච අවස්ථාටික කියන්න බන්න මට බොහොම කලාතුර කියන්නේ දැනඉන්නේ එත කොහෙරද මේ දැනෙන්නේ හැබැ අපි අරුණු කොත් අරමුණු කොරොත් දැනෙනවා. එතකොට ඒක දැනී රතියෙන්නේ කකුලට දෙහෙමන ඇතම් මනටද. මට දැනු නකිවට දෙකදිකට මන පවතින ව අනේ මොකක්ද. ඒ වෙලාවේ ආරම්ණන අණුකූලෝමකක්ද ස්පාර්ෂය ගොඩ නැගෙන අයනුවවේදනාවක් විද්‍යාමාන වන්නවා. තැන් ඕෝක තමයි කය ඔය විදිහයටට තමයි ඇහැ කණනාසය දිව. ද මොක්ද ඒ ආරම්ම නෝක තමයි උන්න බ්‍රහමණ රැකිවීමේ මේ කතාවකිවේ මේ ඇහැ කණ නාසේ දිවශරීරයට මේවා විඳින්න බෑක අර මනට තමයි මන විදිනව කියලා කියන්න බැයි ගොඩනැගෙන මනහරා තමයි මේ විඳීම වෙන්න නැතුේ එක දිරට ද හොඟක්යි ගන්න තවවැර දික ගන්න එකදිගට මේ මනත් තියෙනවා මේ මන එක දිකටම මෙහම තියනවා ැඩෙන්නේ ැව ඉට පස්සේ. හරි පිසිදුවත් තින බාසරත් මේක මේ දිර තියන ඉරිපත් කමද ල්ල එකකේ බොනවා කියලා. එහෙ මද වෙන්නේ. නෑ. මේ මන කියනෙකත්දැම් අද පෙන්නන මේ රූපරාමීෙන් පෙන්නලා තියන විදිටම මේක අර පටිස් සම්පන්ෝ ආරමණයක් කාවට පස්සේ තිපිටින්න උපාද තිති බංග කියලා. මේ පටි සම්පාදයක්කා පස්සේ මේක උදා වෙලා ඒ අරමන ටනකුල දදා වෙලා ඉල්න්නට මොක්ද. ළඟට බංගවෙලාගේ ඉල්ල ආයි ඊළඟ ආරම්මනයට අනුකූලව ගොඩ නැගෙනවා. ඒකයි අපිට එක පාර මේ පංච විඤ්ඥානයේ එක පාර විඳින්න පුළුවන් එක පාරකට එකයි. එක පාරකට ස්පාර්සයකු එක පාරකට ශබ්දෙකු එක පාරකට ඇහට පෙනීමයි විඳන්න බෑදැන් අපි මේ නිර මේක වෙනල් වේගේ අධික හින්දා අපිට ඉතන මේ ඇහෙන ගම පේනවත් කියලා. හැබැ දම ස්පාර්ෂලකම පස ේරනවානේදගහෙම නෙම කිය. මේ හැ ැතිවදන් කොච තිනද ල පෑනල සද හනද ගැද කිය ඇ හොද පැෑන් ඇවතිලා අත්ති බිේසෙල්ල පැහැදිලිද. දැම් මේ හිතා අරමුණුවන තැන් තමයි මොකක්ද විද්‍යාන නෙකොට හොදවට බැලුවම් පසමේ හෑට කලට නාසේයට දීවට ශරීරණෙමේ දේවල් විද්‍යාමාන වෙන්නේ මනට තමයි දේවල්. අරමුණුව න්න ද්‍යාමානයෙන් අර පහටම විඳන්න බෑ දෙයක් විඳන්න බෑ. ආශ්වාදන මේ විපාක වේදනනාකත් මොකද විඳින්න බෑ එක තමයි කාරණය ආශවා දෙකෙන හොයත් මත කල දාමක මොකද අපි ආශවාද කතන්දරය අපිද මේ වෙනකොට ඇති වෙනකම් අපි තෝරගෙන තියන්නේ ඇ හෙතනි යහාගිය කොට සප මේ කියන්නේ. ආශ්වාදන විපාක විදිර දැන වේදනවත් ගොඩනැගෙන්නේ මනට කෙකිවද ගොඩ නැගෙන කටම තමයි මොකක්ද මන. කිය කිවවෙතින් එතකොට මේ විදිර ලෝකයේ මේම ශනයයක් ෂනයයක් පාසමයක බිඳි බිඳියයනවා. එතකොට මේ ලෝකය වෙන්නේ ඒවෙන්න ආරම්මනයටට අනුකෝලෝ ගොඩ න්න දම්මාරම්මනය හර ගොන්න කල දෙන යමක් තමයි ලෝකයේ වෙන්නේ. ඉර හද තාරකා ඔය ඔක්කො මුළ විශ්වේ ම විදරගොඩනැගෙන් ඔය විදිහර තමයි ඒ තමයික්වීම කද ඕක කිව කාටද. රෝහිතස්සට විස්්වේ කලව රොහනදෙන විශසය කලවර කොහිත්තිඉන්නේ. ක තේරුම් පස තින් ඒයි එහෙට මේ හට දංඟලන්න දෙයක් නෑ දැඟලුවට වැඩක් වෙනවාද. අරක ලබාගන්න මේක ලබාගන්න ඒෙම ලබාගන්න මොකක් ලබාගන්න ගියත් ආයි මොකක්ද මේ කියන්න කොහෙද මේ කරකිල තින්නේ. කොහෙත් කරකිලා දනක කිය කියන්න බ දැ කාාර් ගැනපුල මේ ්ඥාය ඇතිරීම මයි කරැකිල තිීන්න කියලා ඒකටකක් පපත්ක ආත හරි හමත්ව එක දිර පවද ඥානය තිනො කියල ගොඩ ග න ඒමකක් පෙන්නේ ෑ ඒ මොත ගොඩනැගෙන ්ානයද. ඒ මෝත ොටනගෙන දම්ම ආරම්මන හරා තමයි ඒ ගොඩනගර දෙන්නේ නිරුවන් සරණය ස්වාමීන් වහන්සේ එතකොට ඔබහන් කිව්වා දැන් අපට ෝපරේෂණ එකක් කන්නකොට අපට සිහි ඇති කරනවා එතෝට ඒ වෙලාවේදේ අපේ හිත්කට මොකත වෙන්න. හරි ඒක වෙනම කතාක් වුණන ඒ වෙලාවෙදී දැම්ම මේ පයත් එක්ක තිය ඒ සම්බන්ධය මහිතන පා පලවෙ දව සැරරි දෙවි ව සැර විස්තර කරා මේක දැන් අරහා හැදිල තියෙන්නේ හ හතරකින් කර්මජකය චිත්‍රදකය උතුූජකය ඊළඟට මේ අපිට පේන කරජකය. තොකොට මේ කරජකායත් එක්ක තියෙන සම්බන්ධය නැති වෙනවා. කරජකායත් එක න සම්බද ඒ හර දුවන පි සම්පාජක්ක්‍රටික නැති වෙලා යන. කරජයතර අරාතින පටි සම්පාචක් ක්‍රටික නැතිවෙලා ගිහිල්ලා ඒක හැබැයි වෙනගෙනකුට විපාකයක් න දොස්රමාත්ත්‍ර විපාගහයක්කි නවා ඇයි දැවපරේෂණ කරන කෞද්දකින්නේ. දොස්තරමාතට විපාකයක් හැබැයි අරයායට ඒ විපාකය නෑ. එයාට ඒ විපාකෙ නෑ එතකොටත් දුවන ඒකන් කිසිමලාගේ මේ පටිසම්පාචක්කයක් නොදවා තියෙන්නේ නෑ අපි නිදාගන්නකොට පටිසම්පාචක්‍රයක් දුවනවා එතකොට පරිිසම්පාචක්කයක් දුවනවා හැබැයි ඒ දුවන එකට මේ විපාක විදියට මේ දුක්වේදනාව ලැබෙන්න්න හේතු නෑ හැබැයිි හොදටම තිෙන් දැි කවර ෝම යන ගමක් දෙ පේෂය නොරෙ හිතන්නක යනකොට. එක ර ෙක්සිටක් ක්ටල්ල ඔයි විදිරම කුල කැඩිල ිහිල්ල බඩ කැපිලෑනවා. එතකොට හැබයි ඒ වෙලා වේදනාව දැනිනෝ. කොට ඒ වෙලාවෙමකක්ද වේදනාව දැනින හැබැයි අනිත්වෙලාට වේවේදනාව විද්‍යාමාන වෙන්නේ නෑ. අනිත්වෙලාට වේදනා විද්‍යාමාන මේ කියන්නේ විද්‍යාමාන කයටනන් දෙැන්නේ අනිත්වෙලාටත්මකද වෙන්න ඕනි ඒලාද අර කපන වෙලාත් වේදනාව විද්‍යාමාන වෙන්න වන්නේ දැන් අපි එච්චර උපරේෂණ එක කමතක් කරන්නු අපිද මේ මොහොතු ගන්නකු. හ මතේ අපි යන ස්්පර්ශයන් අපට දැනවාද. අරමුණ කොත් තිතරයිනය දිශස්පර්ශය දැනන්නේ. තොකොට ඒ දැනන එක කයට නෙමේ දැනන්නේ ඒ හරහා ගොඩ හරගඩ නැගෙන සිතට කියලා කියන්න බෑ සිතම තමයි ඒ මේ අරමුණ වෙන්නේ ඒ හරා ගොඩි නැගෙන ඒ පටිස්සම්පන්න ක්‍රියාවල්ලියක් හරා තමයි වේදනාව විද්‍යාමාන වෙන්නේ ඒ ක්‍රියාවල සිද්ධ වෙන්නේ මද විසරහට යනකොට විස්ර කරන්න එක්කනකොට වේදන දැන්න තවගෙනෙකොට ේදාව නොදැනඉන්න ඒක සිද්ධ වෙන්නෙත් මේ මේ පටිස්සම්පන්ව විපාක විදිහයට පල දෙන විදිහ තමයි ඒ විදිහයට ගොඩ නැගෙන විදිේ. ම මේ සරව සම්පූර් උත්තරයා දුන්නයි කිය දන්නවා ඒ දුන්න ඇතේ හද මාතක පොඩක් අනිපත්තරය ඔය කර්මජගය චිතදකගේයි උතුජක යැන විස්තරය කරන්න ගියෝ ටිකක් මාත්‍රකාය පිට යනෙහින්දා.